කොරියානු හමුදා රුසියාවේ රැඳී සිටින බව නිල වශයෙන් තහවුරු වේ ඇතැයි අමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඩොස්ටින් දැනුම් දී තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් ලොයිඩ් ඩොස්ටින් සඳහන් කළේ උතුරු කොරියානු හමුදා රුසියාවේ හා යුක්‍රේන භූමියේ සිදු කරන්නේ කවරක්ද යන්න සොයා බලමින් සිටින බවයි. මෙය බරපතල අවදානමක් උත්සන්න කිරීමක් විය හැකි අතර යුක්‍රේන යුද්ධය ලෝක යුද්ධයක් බවට පත් කිරීමේ සැලසුමක් විය හැකි බවයි ප්‍රකාශ කර තිබුණේ. ගත වූ දිනේ යුක්‍රේන ජනපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය අමරිකානු හා නේටෝ බුද්ධ්‍යංශ විසින් සනාථ කර ඇතැයිද තහවුරු කර තිබෙනවා. මෙවන විටත් යුක්‍රේනයේ සමග යුද්ධයේ සටන් පෙරමුණ තුළ උතුරු කොරියානු හමුදා සටන් කරන බවයි වොලඩ්මියර් සෙලෙන්ස්කි අනාවරණ කළේ. මේ අතර දකුණු කොරියානු රජය නිවේදනයක් මගින් සඳහන් කළේ යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියානු බටයන් 3000ක් යවා ඇති බවයි. දකුණු කොරියානු නීති සම්පාදකින් වෙත ජාතික බුද්ධි ඒජන්සිය විසින් මේ සම්බන්ධයෙන් නිල වාර්තා ලබා දී ඇති බවයි අනාවරණ කළේ. උතුරු කොරියානු බටයන් 1000ක් යුක්‍රේන යුද්ධය සඳහා යොමු කිරීමට ප්‍රතිඥා ලබා දී ඇති අතර දෙසැම්බර් වන විට ඉතිරි පිරිස යොමු කරනු ඇතැයිද අනාවරණ කර තිබෙනවා. සෝල් හි ජාතික බුද්ධි සේවය සඳහන් කළේ උතුරු කොරියාවේ විශේෂ බලකායේ සෙබළුන් 1500ක් පමණ රුසියාවට නෞකාවකින් යවා ඇති බවයි. මෙම කණ්ඩායම් රුසියානු හමුදාව යටතේ පුහුණු වීම ලබන අතර තවත් පිරිසක් කර්ස්ක් සහ ඩොනෙට් සටන් පෙරමුණ වෙත යවා ඇතැයිද අනාවරණ කර තිබෙනවා. දකුණු කොරියානු පාර්ලිමේන්තු බුද්ධි කමිටුවේ සමාජික පාක් සන් වොන් සඳහන් කළේ මෙය ගෝලීය මට්ටමේ යුද අවදානමක් ඇති කරන්නක් බවයි. උතුරු කොරියානු බටයින් රුසියාවේ බහුපුහුණු මධ්‍යස්ථාන වෙත විසිරුවා හැර ඇති අතර එරට පරිසරයට හැඩගැසීම සඳහා පුහුණු කරමින් ඇතැයිද පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කළ චෝදනා මොස්කව් සහ පියොංගෑන් පාලනයන් විසින් ප්‍රතික්ෂේප කර පැවතියද මේ වන විට සියලු සාක්ෂි හෙළිව අවසන් බවයි වාර්තා කළේ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයක් හටගත හොත් රුසියානු හමුදා යොමු කරන බවට පොරොන්දුවක් ලබා දෙමින් මෙම එකඟතාවයන්ට එළඹ ඇතැයිද චෝදනා කර තිබෙනවා. ශිෂ්ට ලෝකයට එරෙහි රාජ්‍යයන් කිහිපයක් දුෂ්ට සංධානයකට එක්වීමින් ඇති අතර එය දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට පෙර තත්ත්වයට සමාන බවයි නිවේදනය කළේ. මේ අතර රුසියාව වෙනුවෙන් සටන් කිරීම සඳහා උතුරු කොරියාව යුක්‍රේනයට හමුදා යැවීම සම්බන්ධයෙන් දැඩිව සලකා බලන බවයි නේටෝ ප්‍රධානි මාර්ක් රූට් ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල් සමග සාකච්ඡා කළ බවද නේටෝ මහලේකම්වරයා සඳහන් කළා. රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධයට බාහිර පාර්ශ්ව යුදමේ වශයෙන් මැදිහත් වන්නේ නම් එම පාර්ශ්වයන් බරපතල වන්දියක් ගෙවනු ඇති බවයි සඳහන් කළේ. මෙහිදී දකුණු කොරියාවට මෙන්ම යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබා දීම සඳහා නේටෝව කිසිසේත්ම පසුබට නොවන බවද අවධාරණය කර තිබෙනවා. මේ සමග මතුවෙමින් පවතින තත්ත්වය තුළ යුක්‍රේනයට නේටෝ හමුදා යොමු කළ යුතු බවට ඉල්ලීමක්ද ඉදිරිපත් ව ඇති බවයි අනාවරණ කළේ. මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදු කර නැතයිද නේටෝ මහලේකම්වරයා සඳහන් කළා. යුක්‍රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කි පසුගිය සතියේ ප්‍රකාශ කළේ උතුරු කොරියානු සෙබළුන් සිය හමුදා ප්‍රහාරවලින් මිය ගිය බවට වාර්තා පවතින බවයි. ඩොනෙට්ස් කලාපයේදී මිය ගිය සහ තුවාල ලැබූ උතුරු කොරියානු බටයන්ගේ තොරතුරු නේටෝ සංවිධානය හා දකුණු කොරියාවට යොමු කර ඇතැයිද හෙළි කර තිබුණා. ලොහාන්ස් කලාපයේ මිසයිල ගබඩාවක් වෙත එල්ල කළ ප්‍රහාරයකින්ද උතුරු කොරියානු මිසයිල ඒකකවල සෙබළුන් මිය ගොස් ඇති බවයි අනාවරණ කළේ. රුසියාවට සැලකිය යුතු ආයුධ සැපයුමක් ලබා දෙමින් එවෙනුවෙන් උතුරු කොරියාව මූල්‍ය ප්‍රතිලාභ අත්කර ගනිමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.